ඒ කාර්කේ බැටරි ප්‍රශ්නට ලයිෆ් ටයිම් විසඳුමකට පහත ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න. ඒ වගේම අහම්බන්තොට ප්‍රදේශයේ අපි නව පිරිපහදුවක් වෙනුවෙන් අපි කැඳවීම් කරා අභිලාෂ කැඳවීම් කරා එනවා අධ්‍යන කටයුතු අවසන් කරලා තෝරා ගැනීමට ලක් කරා ඒ තෝරා ගැනීමට ලක් කරේ සිනොපෙක් සමාගම ඒ සිනොපෙක් සමාගමට ඒ අවශ්‍ය ගිවිසුම් ගතවීම වෙනුවෙන් කැබිනට් මණ්ඩලයට අනුමැතිය දැන් ඉදිරිපත් කළා තියෙනවා පසුගිය බදාදා කැබිනට් අනුකමිටුව ඒ සඳහා අනුමැතිය ලබා දීලා තියෙනවා සඳුදා එළමෙන සඳුදා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහනදායි ණය පහසුකමක් න්‍යාය පත්‍රයේ අවසාන තීන්දුව වෙනුවෙන් ඒක යොමු කරලා තියෙන නිසා අපි බලාපොරොත්තු වෙනවා අඟහරුවාදා වෙන විට මේ පිළිබඳව නිල වශයෙන් දැනුවත් කරලා ගිවිසුම් ගතවීමේ කටයුතු කරන්න මෙය ලංකාවට එකතු වෙන බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රධානතම ආයෝජනය බවට පත් වෙයි අඩුම තරමේ අපි බලාපොරොත්තු වෙන ඩොලර් බිලියන ඇමරිකානු ඩොලර් බිලියන හතරාමාරක පහක ආයෝජනයක් සමග විශේෂයෙන්ම අපනයන කේන්ද්‍ර කරගත් සහ අපේ රටේ අවශ්‍යතාවයන් වලටත් අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන ආයෝජනයක් බවට පත් වෙන්නේ මේකෙන් අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම පෙට්‍රෝකෙමිකල්ස් පෙට්‍රෝලියම් ප්‍රොඩක්ට්ස් කියන දෙක ඛනිජ ඉන්ධන සහ ඒ ආශ්‍රිත අනෙකුත් නිෂ්පාදන මේ රටෙන් අපනයනය කිරීමෙන් යම් අපනයන ආදායමක් අපේ රටට ලබා ගැනීම මේක අපි බලශක්ති කේන්ද්‍රස්ථානයක් බවට රට පරිවර්තනය කිරීමේ ප්‍රධාන පියවරක් බවට පත් වෙනවා ඒ වගේම සිනොපෙක් සමාගම මේ වෙන විට මෙහෙයුම් කටයුතු ආරම්භ කළ තියෙනවා ෂෙල් ආර්.එම්. පාක් සමාගම ගිවිසුම් ගතවීම සිදු කරලා අවසන් කළා තියෙනවා ඔවුන් බලාපොරොත්තු වෙනවා ජනවාරි මාසේ පළවෙනිදා ඉඳලා මෙහෙයුම් කටයුතු ආරම්භ කරන්න අපිට දැනුවත් කළා තියෙනවා ඕස්ට්‍රේලියානු අනිත් සමාගම දෙසැම්බර් මාසේ 7 වෙනිදා ගිවිසුම් ගතවීමට දින යෝජනා කළා තියෙනවා කියලා ඒ අනුව ඒ කටයුතු ඉදිරියේදී සිදුවන ආකාරයට අපි දැනුවත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා පසුගිය කාලේ අපිට තිබුණු බරපතලම චෝදනා අතර තිබුණේ කනිත් තෙල් නිදිගත් සංස්ථාවේ ඉන්ධන නැතිවීම සහ ඉන්ධන නැව්වීමේ ප්‍රමාද ගාස්තු ගෙවීම 2022 අගෝස්තු මාසයේ ඉඳලා අපි අනුගමනය කරපු නව ප්‍රතිපත්ති ආනයන සැලසුම් මූල්‍ය තත්ත්වය ශක්තිමත් වීම ප්‍රධානම කාරණාව තමයි ඉන්ධන පිරිවැය ආවරණය වෙන ගාස්තු ක්‍රමයක් නිර්මාණය කිරීමෙන් කනිත් තෙල් නිදිගත් සංස්ථාවට අවශ්‍ය විදේශ විනිමය ගැනීමට අවශ්‍ය මූල්‍ය තත්ත්වය ස්ථාවර කිරීම. ඒ අනුව සැපයුම් කරුවන්ගේ විශ්වාසය දිනා ගැනීම. මෙන්න මේ කියන කාරණාත් එක්ක එකක් අපි ආනයනය කරන වියදම අපිට අඩු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. දෙක 2023 ජනවාරි මාසෙ ඉඳලා මේ දක්වා කිසිම ප්‍රමාද ගාස්තුවක් කිසිම සැපයුම් කරුවෙට ගෙවලා නැහැ. ඒක විශාල ජයග්‍රහණයක්. මොකද පසුගිය වර්ෂයේ විශාල ප්‍රමාණයක් ප්‍රමාද ගාස්තු හැටියට රටේ තිබුණු එක පැත්තකින් විදේශ විනිමය හිඟය කනිත් තෙල් සංස්ථාවේ තිබුණු රුපියල් හිඟය මේ කියන කාරණා දෙකත් එක්ක අපිට ගැටලුවක් තිබුණා. නමුත් මේ වසරේ කිසිම ප්‍රමාදයකින් තොරව ආනයනය කරන්නත් ඒ වගේම සැපයුම් කරුවෝ දෙන්නෙක් තුන්දෙනෙක් පමණයි පහුගිය අවුරුද්දෙම අපිට හිටියේ අපේ ලන්සු වලට ඉදිරිපත් වුණේ සමහර ලන්සු වලට ඉදිරිපත් වුණෙත් නැහැ සමහර අවස්ථාවල. නමුත් අපිට ජනවාරි මාසෙ ඉඳලා මේ දක්වා තිබුණම අඩුම තරමේ සැපයුම් කරුවෝ 6 දෙනෙක් ගෙන්වත් අපි ඉන්ධන ආනයනය කිරීම සිදු කරලා තියෙනවා. ඒ සියලුම දේ පහුගිය මාස කීපය තුළ සිද්ධ වෙලා තියෙන්නේ ටෙන්ඩර් මත පදනම් වෙලා පමණයි. ඒතර අපි ගත්තොත් එහෙම කොරල් ආයතනය, විටෝල් ආයතනය, පෙට්‍රෝ චයිනා ආයතනය, එප්ඩෙසා ආයතනය, බීබී එනර්ජි ආයතනය මෙවැනි ආයතන ගණනාවකින් පහුගිය කාලය තුළ ඉන්ධන ආනයනය කළා තියෙනවා. ඉදිරියටත් අපි බලාපොරොත්තු වෙනවා ටෙන්ඩර් ක්‍රමවේදයේ ඔස්සේ ලැබෙන අඩුම මිලට අපේ ඉන්ධන ලබා ගැනීමේ කටයුතු සිදු කරන්න. ඒ වගේම ඊයේ දවසේ මම දැක්කා ප්‍රවෘත්ති ගණනාවක වැරදියට මම ප්‍රකාශ කරපු දෙයක් වාර්තා කළා තිබුණා. මට තීන්දුව ගන්න බැහැ මේ රටේ බදු සම්බන්ධයෙන්. විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ තීන්දුව ගන්න බැහැ. ජනවාරි මාසේ දෙසැම්බර් මාසේ 10 වෙනිදා යෝජනා කළා තියෙනවා වැට් බදු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළා තියෙනවා. මම මේ පාර්ලිමේන්තුවේ මගෙන් ප්‍රශ්නයක් මතු කරා මන්ත්‍රී කීප දෙනෙක්
වැට්බද්ද අදාළ වෙනවද කියලා ඉන්ධනවලට. වැට්බද්ද යෝජනා කරලා තියෙනවා ඒක සම්මත වෙනවා නම් ඉන්ධනවලටත් ඒක ජනවාරි ඉඳලා අදාළ වෙනවා. මොකද මම ප්‍රකාශ කරේ වැට්බද්දෙන් සිදුවෙන වැඩිවීම අඩු කර ගැනීම සඳහා අපි මේ වන විට බලනවා අපි කනිත් තෙල් නීතිගත සංස්ථාවේ මුදල් අමාත්‍යාංශය හරහා අපිට වෙනත් විකල්ප ක්‍රමයකින් ඒක අඩු කරගන්න වෙනත් ක්‍රමයක් තියෙනවා කියලා. වැට්බද්ද අඩු කර ගැනීම නෙවෙයි, මොකද ඉන්ධන මත තියෙනවා බදු තව කීපයක්. ඒ බදුවලෙන් සහ විශේෂයෙන්ම ලාභාංශ කොටසක් කනිත් තෙල් නීතිගත සංස්ථාවට තියෙනවා 4%ක ලාභාංශ කොටසක් හැම ලීටරයකටම සෑම ඉන්ධන වර්ගයක් තුලම භූමිතෙල් වලට ඇරෙන්න. භූමිතෙල් වලට ලාභාංශ කොටසක් නැහැ. නමුත් 4%ක මෙහෙයුම් වියදමින් පසුව ලාභාංශ කොටසක් තියෙන නිසා ඒ තියෙන ලාභෙන් කොටසක් අඩු කරලා අර අපිට ඩීසල් වලට එම නැත්තම් භූමිතෙල් වලට ඒ මිල වැඩිවීමකින් තොරව ඒ සහනේ ඒ ආකාරයෙන් එම නැත්තම් ඒ මිල ඒ ආකාරයෙන් පවත්වාගෙන යන්න පුළුවන්ද කියන එක තමයි පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නේ. ඒ නිසා අපිට බදු ඉවත් කරන්න ඉල්ලන්න පුළුවන්. නමුත් ඒක මුදල් අමාත්‍යාංශය රජයේ ප්‍රතිපත්තිය හැටියට ක්‍රියාත්මක වෙනවා නම් ඒකට අපිට අනුගත වෙන්න සිද්ධ වෙනවා. නමුත් අපිට පේනවා ඉදිරි මාස කීපේ නැවත වතාවක් සීත ඍතුවෙන් නැවත වතාවක් අපි ඉවත් වෙලා යනකට සාමාන්‍යයෙන් හැම අවුරුද්දෙම සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් කියන මාසවල ඉහළ අගයක පවතින ඉන්ධන ලෝක වෙළඳපොළේ ඉල්ලුම වැඩි නිසා. නමුත් අපිට සාමාන්‍යයෙන් ජනවාරි, පෙබරවාරි වෙන විට ඒක ක්‍රමක්‍රමයෙන් අඩු වෙන ස්වභාවයක් හැම අවුරුද්දෙම පේනවා අපිට. ඒ වගේම අපිට ලැබෙන ඇනවුම්වල සහ අපි ලබා දීලා තියෙන ඇනවුම්වල මිල ගණන් දිහා බැලුවමත් යම් ආකාරයක අපිට පේනවා වැඩිවීමකින් තොරව ස්ථාවර වෙනවා සහ අඩු වෙන ස්වභාවයක් පේනවා. අඩුවීමේදී ඒ සහනය වැඩිවීමේදී ඒ මිලට සාපේක්ෂව වැඩිවීම වගේම අපි ආනයන මිල අපේ අඩුවීමේදී ඒ අඩුවීමත් ජනතාව වෙත සෑම මාසිකම ඉන්ධන මිල සංශෝධනයේදී ලබා දෙන්න ඉදිරියටත් අපි කටයුතු කරනවා කියන එකත් මේ වෙලාවේ අපි මතක් කරනවා. මම හිතන්නේ මේ කාරණා කීපය තමයි මට විශේෂයෙන්ම ඔබතුමන්ලට දැනුවත් කරන්න සිද්ධ වුණේ. විශේෂයෙන්ම අපි ස්තුතිවන්ත වෙනවා පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීවරුන්ට ඊයේ දවසේ විදුලි බල මණ්ඩලයේ එහෙම නැත්නම් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ අයවැය වෙනුවෙන් ඒ දැක්වූ සහයෝගය වෙනුවෙන්. ඇමතුමා, විදුලි බල සංශෝධනය කිරීමත් සමග ජනතාව ප්‍රකාශ කරනවා විදුලි බල ගෙවා ගන්න අමාරුයි කියලා. මොනවා හරි සහනයක් ලබා දෙනවද ජනතාවට? නෑ, අපිට විදුලි ගාස්තුව තව සංශෝධනය කරන්න සිදු වෙන්නේ අප්‍රේල් මාසෙනේ. ඊට පෙර සංශෝධන සිදු වෙන්නේ නැහැ. මම නැවත වතාවක් කිව්වේ යම් කිසි ආකාරයක දැන් ඊයේ දවසේ කියලා තිබුණ රුපියල් බිලියන 60ක අමතර ලාභයක් උපයලා තිනවා කියන එක වැරදි පුවතක්. මම කිව්වේ ඔක්තෝබර් නොවැම්බර් මාසේ පළවෙනිදා වෙන විටත් සමස්ත අලාභය මේ වසරේ තාම රුපියල් බිලියන 12කට ඉතාමත්ම අඩු ප්‍රමාණයකින් 12කට ආසන්න ප්‍රමාණයක තියෙන්නේ. ඒතර නොවැම්බර් මාසේ අනිවාර්යයෙන්ම මෙහෙයුම් ලාභයක් ලැබනවා විදුලි බල මණ්ඩලය වැසි තත්ත්වයක් එක්ක වැඩි වශයෙන් විදුලි බලය ජනනය කරේ ජල විදුලියෙන්. දෙසැම්බර් මාසේ අපි දන්නේ නැහැ කොහොමද තත්ත්වය කියන එක. දෙසැම්බර් 31 වෙනිදා තමයි අපි අපේ ගිණුම් සකස් කරන්නේ. ඒ සකස් කිරීමේදී යම් ලාභයක් තියෙනවා නම් ඒ ලාභේ සහනය අපි පාරිභෝගිකයන් වෙත ලබා දෙන්න කටයුතු කරනවා. සංශෝධනයට යෝජනා තියෙන අප්‍රේල් මාසේ තමයි, පෙබරවාරි මාසේ තමයි ඒතර අපි සාමාන්‍යයෙන් අපේ අර විදුලි ගාස්තු සංශෝධන යෝජනා ලබා දෙන්නේ. ඊට පෙර අපිට වෙන සංශෝධනයක් කරන්න පුළුවන් කමක් නැහැ.